මම වෘත්තියෙන් පර්යේෂකයෙක් විදිහට වැඩ කරනවා. ඊයරෙන් මම නිසිඥවරයෙක්. නමුත් ඒ ඇරුණාම මම හඳුනා ගන්න කැමති ඉතින් මිනිසෙක් විදිහට, සාමාන්‍ය මිනිසෙක් විදිහට. රැඩිකල්කරණය කියන සංකල්පයට සැලකිත ඉතිහාසයක් තියෙනවා, විශේෂයෙන් රැඩිකලිසම් කියන එකට, රැඩිකල් කියන වචනයට. මේක යම් විදිහකට එන්ලයිට්මන්ට්, එහෙම නැත්නම් ප්‍රබුද්ධත්වය තරම් ඈත කාලෙක ඉඳන් මේ වචනය පිළිබඳව භාවිතාවේ තියෙනවා, සංවාදයට ලක් වෙනවා. ඉතිහාසය ගත්තොත් ඒක ඒ යුගයේ වාමාංශික දක්ෂිණාංශික කඳවුරු දෙකම මේ රැඩිකල් කියන එක පාවිච්චි කළේ, වටහා ගත්තේ, කියන්නේ සෙකියුලර් ලෞකික රාජ්‍ය, එමත් නැත්නම් නූත ප්‍රබුද්ධත්ව සංකල්ප. එතකොට ගත්තොත් රෂනලිසම් තාර්කිකත්වය, මෙන්න මේවා ඇසුරින් තමයි රැඩිකල් කියන එක වරණැගුණේ. හැබැයි පසුකාලීනව, කියන්නේ වාමාංශය එක විදිහකටත්, දක්ෂිණාංශය තව විදිහකටත් මේ රැඩිකල් කරණය වරණ ගන්න පටන් ගත්තා. ඒක එකක් තමයි දක්ෂිණාංශික රැඩිකල් සංකල්පයේ ප්‍රධානම ලක්ෂණයක් බවට පත් වුණා, පොපියුලිස්ට් ජනප්‍රියවාදී බහිෂ්කරණමය ස්වරූපයක්. ඒ කියන්නේ යම් පිරිසක් ඇතුල් කරගෙන යම් පිරිසක් බැහැර කිරීමේ අදහසකින් තමයි රැඩිකල් කියන එක භාවිත වුණේ. උදාහරණයක් විදිහට කිසියම් බහුතර හරි කිසියම් නිශ්චිත ජන ප්‍රජාවක් එක්ක එකඟ වෙලා අනිත් පිරිස බැහැර කරනවා. ඒකේ තියෙන එතකොට ඒ ජන ප්‍රජාවට කිසියම් වරප්‍රසාද ප්‍රමාණයක් හිමි වෙනවා, හිමි විය යුතුයි පවසන අතරතුරේ අනිත් අයව එකෙන් බැහැර කරනවා. හැබැයි වාමාංශික අදහස ගත්තොත් ඒක සෑහෙන දුරකට දේවල් ඇතුල් කරගන්නා යම් විදිහක විවෘත ස්වරූපයකින් ක්‍රියාත්මක වුණේ. ඒක නිසාම ඒකට පුළුවන් වුණා. දාද වෙනකොට ගත්තොත් අපි හිතමු පරිසරවාදීන්ට සමාජ විවිධාකාර සමාජලිංගික අනන්‍යතාවෙන් වෙනුවෙන් පෙනී ඉන්නන්න මේ සියලු දෙනාට කිසියම් විදිහක ඉඩකඩක් නිර්මාණය වෙලා තිබුණා ඒ වාමාංශික රැඩිකල් කියන අදහස ඇතුලේ. ඒකට මේක අර මුල්කාලීනව තිබ්බ අර නූතනවාදී අදහස පොදු ප්‍රබුද්ධත්ව වටිනාකම් පද්ධතියෙන් වියුක්ත වෙන් වෙලා දෙවිධයකට අද වෙනකොට පවතිනවා. ඒකෙත් රැඩිකල් කරන්නේ, රැඩිකලයිසේෂන් කියන වචනේ මං හිතන්නේ අද වෙනකොට ඒක යම් විදිහක ත්‍රස්තවාදය, එහෙම නැත්නම් ප්‍රචණ්ඩත්වය වගේ සංකල්පයක් එක්ක ඍජුවම බැඳිලා තියෙනවා. ඒක මේක ඊටත් වඩා මෑත කාලීන ගොඩනැංවීමක්. මේක ප්‍රධාන වශයෙන්ම 2004 මැඩ්‍රිඩ් බෝම්බ ප්‍රහාරය සිද්ධ වෙනවා යුරෝපයේ, 2005 විතර ලන්ඩන් බෝම්බ ප්‍රහාරයක් සිද්ධ වෙනවා, 9/11 සිද්ධිය සිද්ධ වෙනවා. එතකොට මේ සිද්ධිත් එක්ක බටහිර පටන් ගන්නවා කිසියම් විදිහක ත්‍රස්තවාදීට හරි යුද්ධයක්. මේ සඳහා වන කිසියම් අර දෘෂ්ටිවාදී කඳවුර නිර්මාණය කරන්න, මතවාදී කඳවුර නිර්මාණය කරන්න අලුත් අර්ථයෙන් රැඩිකලයිසේෂන් කියන එක නිර්මාණය වෙනවා. ඒක ප්‍රධාන ලක්ෂණ තුනක් යම් විදිහකට අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ඒ රැඩිකල් කරනයට ලක්වන්නන් කිසියම් විදිහක තමන්ගේ පැවැත්මට බලපාන තර්ජනයක් පවතිනවායි කියලා විශ්වාස කරනවා. කිසියම් විදිහට එක්සිස්ටෙන්ෂල් ත්‍රෙට් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ අපිව වර්ධනය කරගත්තේ නැත්නම්, අපිව ආරක්ෂා කරගත්තේ නැත්නම් මේ මිහිතලෙන් අපි වඳවි යනවා කියලා. ඒක නිසා මේගොල්ලෝ සෑහෙන ඒගොල්ලන්ගේ වර්ගයා ප්‍රචාරය කිරීම සඳහා, අනිත් අයට විරුද්ධව ආරක්ෂා වීම සඳහා උත්සාහයක් දරනවා. දෙවනි ලක්ෂණය තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ, ඒගොල්ලෝ තමන්ගේ අනන්‍යතාවය කිසියම් එක් අනන්‍යතා සලකුණුකාරකයකින් තමයි ලකුණු කරගෙන තියෙන්නේ. ඒකට ගත්තොත් ජාතිය, ආගම, ජනවර්ගය, මෙන්න මේ වගේ එකක් අනිත් සියල්ල බැහැර කළා. ඒක වටා තමයි ඒගොල්ලෝ තමන්ව වටහා ගන්නෙ. තුන්වෙනි ලක්ෂණය තමයි මේ රැඩිකල් කරණය වෙන පිරිස් තමන් යම් විදිහකට ඉතාම සමීප ජාලගතකරණයන් හරහා තමයි මේගොල්ලෝ පැතිරෙන්නේ. එතකොට පොඩි කල්ලි කණ්ඩායම් විදිහට තමයි මේක නිර්මාණය වෙන්නේ. එතකොට මෙන්න මේ ලක්ෂණ තුන සහිත පිරිස් අපිට යම් විදිහකට තම පුළුල් අර්ථයෙන් හිතන්න පුළුවන් මේ වර්තමාන රැඩිකල් කරණයට ලක්වන්නන් හරි රැඩිකල්වාදී කණ්ඩායම් කියලා. දැන් ලංකාව ගත්තොත් ලංකාවේ රැඩිකල් කියන එක අරාර්ථයෙන්ම තමයි, කියන්නේ යම් විදිහක එක කාලයක් තිබ්බා රැඩිකල් නම් වාමාංශික තරුණයි. ඒක තමයි දැන් හැත්තකේ කරලා ගත්තත් එහෙම දසක් තිබ්බේ. නමුත් එතකොට කිසියම් විදිහකයි වාමාංශික ව්‍යාපාරයට තමයි රැඩිකල් කියන දේවල්, රැඩිකල් වටිනාකම් රැඩිකල් කියන දේවල් තිබේ. නමුත් පසු කාලීනව ප්‍රධාන වශයෙන් ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ බිඳ වැටි මේ වගේ ඒවත් එක්ක මේක ගෝලීයව සිද්ධ වෙච්ච තත්ත්වයන්ටත් අනුරූපයි. එතකොට විශේෂයෙන් යම් විදිහකට 89-90 වෙනකොට ජයිපි නැගිටීම බිඳ වැටෙනවා. ඊට පස්සේ කිසියම් විදිහකේ වාමාංශික කලාපෙල කුරුක්තකයක් නිර්මාණය වෙනවා. එතකොට මේ කාලය තුල යම් විදිහකට මේ අලුත් අර්ථයෙන් රැඩිකල් වාදී හෝ රැඩිකල්
භාවයක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. මේක ගෝලීයව තිබ්බ අර ජනප්‍රිය දක්ෂිණාංශික රැඩිකල් අදහස් තමයි මේ වර්ධනය වෙන්න පටන් ගන්නෙ. ඒකට මේක ගත්තොත් අර වර්ත අලුත් රැඩිකල් කරණය වෙන තිරිස් ගත්තොත් ඒගොල්ලෝ කිසියම් විදියක අර බාහිර තර්ජනයක් පිළිබඳව විශ්වාස කරන අර කිව්වා වගේ ඒගොල්ලෝ යම් විදියකට කිසියම් තනි අනන්‍යතාවයක් එක්ක තමන්ව පිහිටවා ගන්නා කිට්ටු ජාලගත කරන යන හරහා පැතිරෙන කණ්ඩායම්. ඒකට මේ රැඩිකල් කරණය අපි දැන් මේ මෑත කාලීනව සිද්ධ වෙච්ච මේ වෙසනකාරී මේ ඛේදවාචකයත් එක්ක අපිට හිතෙනවා දැන් මේක තනිකර මුස්ලිම් රැඩිකල් කරණය විතරක් ගැන අපි කතා කරමු. නමුත් පුළුල් අර්ථයෙන් රැඩිකල් කරණය කියන්නේ මේක ලෝක පරිණාම ෆිනොමිනන් එකක්. ලංකාවේ අපිට දැනට පේන තත්ත්වය අනුව දේශපාලනය ගැන අපිට ඉතරම් සුබදායි ලකුණු පේන්නේ නැහැ. වඩ වඩා යෝජනා කරමින් තියෙනවා ශ්‍රී ලංකාව වඩ වඩා ආගමිකත්වයට නැඹුරු වෙන. කියන්නේ ආගමිකත්වය කියන්නේ මම විශ්වාස කරන්නේ තමන්ගේ පුද්ගලික විෂයපතේ තියෙන තීන්දුවක්. තමන්ගේ පුද්ගලිකත්වයට මොකටම බොහෝ يعني මම හිතන්නේ නිරුල ආගමක් නැහැ කියලා කියන්න තමන් කිසිම ආගමක් අදහන්නේ නැහැ කියන මිනිස්සු ලංකාවේ ගත ඉතාම සුළු පිරිසක් ඉන්නවා. හැබැයි ඒ හැමෝම ආගමක් බහුතරයක් අදහනවා. ඒ බහුතරය තමන්ගේ ආගම පුද්ගලිකයි. නමුත් ඒක එක සමාජීයව කාරණයක් නෙමෙයි. රාජ්‍යයට ආගමක් අවශ්‍ය නැහැ. රාජ්‍ය කියන්නේ ලෞකික අස්තිත්වයක්. ඒ එලසින්ම පැවතුගේ යම් හේකින් රාජ්‍ය මේ ආන්තවාදී ආගමික අදහස් පද්ධතියකට කවර ආකාරයක යම් එම ආස්ථානයක හිටගන්න පටන් ගත්ත වෙලේ ඉඳන් අනිත් හැම ආකාරයෙන්ම ඊට විරුද්ධ සහ පක්ෂපාතී අන්තවාදයක් නිර්මාණය වෙන්න ගන්නවා. ඉතින් මේක තමයි ලංකාවේ මේ වෙනකොට දරුණුවට අපිට තියෙන අනතුර. රැඩිකල් කරණයටත් මේ 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 ක්‍රියාවලියටත් උත්තරේ තියෙන්නේ තව තවත් එක්කාන්තවාදයට විරුද්ධව තවත් අන්තවාදයක් බිහි කිරීමේ නෙමෙයි, ලෞකික රාජ්‍යයක් නිර්මාණය කිරීමේ සමානාත්මතාවය පදනම් කරගත්ත නීති ආධිපත්‍ය තහවුරු කරපු ලෞකික රාජ්‍යයක් නිර්මාණය කිරීම තුළ විතරයි මම හිතන්නේ ලංකාවට අනාගතයක් තියෙන්නේ.